අද අපි මාතෘකා කොට ප්‍රයෝගික කරගන්නේ අපේ ජීවිතය තුළ අපි අපට අවවාද දෙන්නේ කොහොමද අපට අපි අවවාද ලබන්නේ කොහොමද ඒකට අපි මාතෘකා කොට ගත්තේ අවසරයි ස්වාමීනි අවසරයි ආයුෂ්මතුන් වහන්සේ මොකද්ද මේ පාඨය තුල මේ වාක්‍ය තුල අපගේ පාරමී භූමියේ ඇති වෙන වෙනස කියන එකයි අපි සාකච්ඡා කරන්නේ ස්වාමීන් වහන්සේ මම මෙතන මේක තිබ්බට කමක් නැද්ද ස්වාමීනි මම මේක ගත්තට කමක් නැද්ද ආයුෂ්මතුන් මේක පොඩ්ඩක් මට පිළිගන්න පුළුවන්ද බලන්න මේ වාක්‍ය තුල මේ අදහස් තුල මේ ප්‍රකාශයන් තුල හැමතැනම මම මගේ නියතමානිත්වය යටාත්පාත්කම කීකරුකම අවංකකම පුහුණුවක් නෙමෙයිද මේ ලබන්නේ නමුත් මම හිතනවා මොකද දවසර ගන්න උනාස ආයුෂ්මත්ුන් කෙනෙක් නේ මොකද දවසර ගන්නේ අනේ උන්නාසයට කියන්න ඕන නැ ගන්න ඔපදී පූජා කළානේ තියෙන්නේ මේ වචන තුල මේ අදහස් තුල ඉතුආකාරකම උඩඟුකම ඉක්මීමක් නැතිකම මා දාමරික ගතිය නෙමෙයිද මේ පුරුදු කරන්නේ පිරිහීමේ ලකුණ එනම් මේ සාසනික සම්ප්‍රදාය තුල භික්ෂුන් වහන්සේලාට පරිභෝජනයේ සඳහාම වචන මාලාවක් තියෙනවා ඒ වචන මාලාව තුල ගැබ් වෙච්ච හැම වචනයක්ම පාරමිතාවක්. ඒ හැම වචනයක්ම අපි නිවැරදිව පාවිච්චි කරන්න ඕනේ. තවත් එකක් තමයි අපේ මාන ජීවිතය තුල සාන්නස මේක අරිද දන්නේ. අනේ ආශ්මතුමාස මේක ගැළපෙනවද දන්නේ. ඇයි දන්නේ මං අනුන්ගෙන් ආන්නේ. මට වෙන වැඩ නැද්ද? එච්චර මට තේරෙන්නේ නැද්ද නෑ. ඒක මහා ගුණයක්ලු. ඒ අවවාදයක්ලු ගන්නෙ. උදෑසන නැගිටලා ආසේ තරු වගේ පොළවේ වැලි වගේ මහා මෝදේ වතුර බින්දු වගේ එයා අවවාද ලබනවලු රාත් බෝධියට තමන්ව නිවැරදි කරගන්න. අද මම මේ විදිහට කතා කළා ඒක නිවැරදිද දන්නේ නැහැ. මගේ ප්‍රකාශයන් වල දෝෂයක් තියෙනවද දන්නේ නැහැ. ඒක සැකයක් නෙමෙයි. එයා එච්චර නියතමානි වෙනවා තමන්ගේ දේශනාව තුළින් අවවාදය තුළින් අනුශාසනාව තුළින් තමන් තුළ මාන්නයක් වටිනාකමක් ඇති නොවන පිණිස අනිත් අයගේ අවවාදයක් කරන මේක හරිද ඒක හරි ස්වාමීන් වහන්සේ ඒක ගැටලුවක් නේ ඒක නිවැරදි ආ එහෙනම් හොඳයි බලන්න එයා අවවාද ලබන ඇති බාලයන්ගෙන් අවවාද ලබනවා වැඩිහිටියන්ගෙන් අවවාද ලබනවා හැම මොහොතෙම තමන් කීකරු වෙලා නියතමානි වෙලා ඉන්න දක්ෂ වෙනවා ඒක තමයිලු පාරමී භූමිය කියලා කියන්නේ මට වඩා සිල්වතෙක් ඉන්නවද මට වඩා සංවර කෙනෙක් ඉන්නවද කියලා හිතනවා කියන්නේම එයා තරම් අසංවරයෙක් මේ ලෝකේ නැහැ එයා තරම් දුස්සීල භික්ෂුවකුත් මේ ලෝකේ නැහැ ඒක තමයිලු මේ ලෝකේ අසත්පුරුෂම ප්‍රකාශය අපි හැමෝම ශ්‍රමණයන් වහන්සේලා වශයෙන් මරණානුසතිය වඩනවා. කොහමද ගොඩක් දුරට ගොඩක් ශ්‍රමණයන් වහන්සේලා වඩනවා. ඊසාන දිහාවේ සියලු සත්වයෝ ඒකාන්ත වශයෙන්ම මැරෙනවා. නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. මධ්‍යම පළාතේ සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. දකුණු පළාතේ උතුරු දිසාවේ සියලු සත්වයෝ මරණ පුදුම විදිහට මම මැරෙන්නේ නැද්ද? ලෝකෙන් ඔක්කොම මැරෙනවලු තමන් මැරෙන්නේ නැල ඒක පුදුම කතාවක් නේ. එතකොට මම ප්ලාස්ටික්ද? ප්ලාස්ටික් නම් හරි මැරෙන්නේ නැහැ. ඉතක් තියෙනවනේ. ඇටමස්ලේ නාරනේ. එහෙනම් මරණානුසතිය අනුන්ගෙන් බලන එකක් නෙමෙයි තමන්ගෙන් බලන එකක්. බනින්න නම් ඉතනවා ඉතින් මම මැරෙනවනේ ඉතින් මැරෙන මම ඉතින් මොකටද ඉතින් අනුගේ ඉත්‍රිදවල මැරෙන්නේ බලන්න මේ මරණානුසතිය කොච්චර සුන්දරද කියලා
භාග්‍යතුන් වහන්සේ අද ජීවමානව වැඩ සිටියා නම් අනේ සාදු සාදු ඒකාන්ත වශයෙන් පිරිනිවන් පාන බෝධිසත්වයෙක් හැටියට උන්වහන්සේම ප්‍රකාශ කරනවා. මොකද්ද පින්වතුන්? ස්වාමිනිය ඔබ වහන්සේ වෙනුවෙන් පිරිකරයක්. ඇතුලෙන් හිතනවලු කොහොමද ඉතින් මැරෙනවා ඉතින් ඕක නඩත්තු කරලා මැරෙන්න ඕනේ අත්හැරලා මැරෙනවා ඒක සැපයි. කාට හරි කැමති කෙනෙකුට දෙන්න උපාසකත්ව. මෑණෙනි කාට හරි පූජා කරන්න මට ඒක කරදරයි. ඇයි? කවදරි මැරෙනවනේ ඕක කරේ තියන් මැරෙන්න ඕනේ. ඕක ඔඩොක්කේ තියන් මැරෙන්න ඕනේද? ඕක මැදලා පිරිමැදලා සුද්ධ කරලා පියදාලා ඕක නඩත්තු කරලා මැරෙන්න ඕනේද? වෙන වැඩ නැද්ද? නිකම් මැරෙනවා. ඕක අත්හැරලා මැරෙනවා. කොහොමද මේ මරණානුසතිය? මේ මුළු භික්ෂුවක් මරණානුසතිය වඩන්නේ. ඇවිල්ලා වාඩි වුණා දාන්නට පුදුම වැඩේ. ලුණු මිරිසක් අදලා දෙනා ලුණු බින්දුවක්වත් නැහැ. ලුණු මිරිස් තමයි මිරිස් තියන කෝ ලුණු. එහෙනම් මේක ලුණු මිරිස් නෙමෙයි මේක මිරිස්. ලුණු හතුරු දාන්න. බලනවා රවලද දන්න කවුද දන්න ලිස්ට් එකෙන් උයන්න මේ ඇත්ත ලුණු අඳුරන්න මූදේ හුම් ඔබලා ගන්න ඕනේ මේ ඇත්ත ගිහිල්ලා ලුණු කියන්නේ මේක කියලා ඕම තරහෙන් බලනවා මේකද මරණානුසතිය anu මරණ එකද මරණානුසතිය anu නෙලා දකින්න එකද මරණානුසතිය පුදුම වැඩි anu ගේ ಗುಣ මොකවත් පේන්නේ හැමදාම පේන්නේ anu ගේ හඩුව විතරනේ මේක කොහමද පිරිනිවන් පාන චරිතයක් වෙන්නේ ලුණු ඇතුව වැළඳුවත් මැරෙනවා ලුණු නැතුව වැළඳුවත් මැරෙනවා එහෙනම් ලුණු නැහැ කියලා දබර වෙලා මැරෙනවට වඩා හොඳ නැද්ද මිරිස් ටික වළඳලා මැරෙන එක හොඳයි මිරිස් ටික වළඳලා මැරෙනවා ඕම් මරණානුසතිය නැති වෙ ලුණු වලට කම්පා වෙනවට වඩා තියෙන මිරිස් වලින් සතුටු වෙලා මැරෙනවා ඕම් මරණානුසතිය මේ විදියට එයා වළඳන බත්තටේ ඉඳලාම නින්දට යනකොට එයා ඔළුව තියෙන පම්පැදුර වෙනකම්ම එයා මරණානුසතියෙන් ජීවත් වෙනවා ඒ උත්තමයා ඒ කාන්තවතෙන්ම නැවත මැරෙන්න ඉපදෙන්නේ නැහැ කොහොම අපේ මරණානුසතිය අපි දැක්කේ අනිත්‍යය මැරෙනවා කියලානේ අනිත්‍යය මැරෙනවා මම මැරෙන්නේ නැහැ ඒ අයගේ බටර් පාන් ටිකයි කරවලොද්දයි වට්ටක්ක හොද්දයි කකාමම ඉන්නවා මට ප්‍රශ්නයක්වත් නැහැ නිදි මරණ හැම මොහොතෙම පාන්තේ කිරිකෝපි අම්මෙනවනේ එළිය වැටෙනකම් කකා ඉන්නවා කරම් ගගා ඉන්නවා මම මැරෙන්නේ නැහැ පෙට්ටියේ වැතිරිලා ඉන්න මිනිස්සයා දැක්කාම මගේ ඇඟ ඉරිවැටෙන්න එපාය මගේ ඉසමත තියෙන කෙස් ගස් ටික කෙලින් ඉටගෙන අඬන්න එපාය අනේ මේ ගමන මම ඒකාන්ත වශයෙන් යනවානේ ඊළඟ පෙට්ටියේ ඉන්න කෙනා මම නෙමෙයිද මම විය නොහැකිද එහෙනම් මේ තරම් සරලයිද අපේ ජීවිතය නමුත් අපි සංකීර්ණ කරගෙන අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අවුරුදු 5 වෙනකොට මං ගේ අතල ඉවර කරන්න ඕනේ අවුරුදු 25 එදී කසාද බඳින්න ඕනේ උපාධි ඉවර කරන්න ඕනේ රිසර්ච් එක කරන්න ඕනේ මේ විදිහට මම අවුරුදු 25කට විතර ඊන මවාගෙන දුස්ති හදාගෙන මම මේ ලෝකේ නඩත්තු කරනවා ඊළඟට පෙට්ටියේ ඉන්නේ මමලු ඊළඟට පෙට්ටිය හදලා මල්සාලාවේ කෙන බුදු වැඳලා කෙන අනේ භාග්‍යතුන් වහන්ස අද මිනි වැඩිපුර පැමිණෙන්න ඕන මිනිස්සු අකල් මරණ වලට පත් වෙන්න ඕන මැරෙන හැම කෙනාම මේ ප්‍රදේශෙම මැරෙන්නත් ඕන. එයා බුදුන් වඳින්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා නෙමෙයි සියලු සත්වයෝ ඉක්මනට මැරෙවයි. එයාගේ ව්‍යාපාරේ පෙට්ටි විකුණන එක මැරුණ නැත්නම් කොහොමද සුවපත් වුණ මිනිස්සු මැරෙන්නේ නැන්නේ? නිරෝගීමත් වුණත් මැරෙන්නේ නැන්නේ. බලන්නකෝ එහෙමත් මිනිස්සු ප්‍රාර්ථනා කරනවානේ. දෙවියන්ට පාම්පත්තු කළා කියන්නේම දවසට අඩුමතර 20ක්වත් මැරෙනවා. මැරෙනවා නම් කොච්චර හොඳද? නිරෝගී වෙනවට කැමැතිම නැහැ. දීර්ඝා සම්මෝව කැමැතිම නැහැ. පෙට්ටි කාටද විකුණන්නේ? කනත්තර ගිහින් බලනකොට එතනත් මිනිස්සේ ගාක්කට වාඩි වෙලා විශ්වේදියා බලලා ප්‍රාර්ථනා කරනවා. එක වලක් ඇරුවොත් මට 2500ක් හම්බෙනවා. දෙන්නෙක්වත් දවසකට එනවා නම් වල දෙකක් ආරන්න 5000ක් හම්බෙනවානේ. දැන් මේ මිනිස්සයා මිනිහෙන එක දිහා බලන් ඉන්නවලු. බලන්න මිනිස්සු හැමෝටම මොනවදෝ බලාපොරොත්තුවක් තියෙනවා ලෝකේ.
දුක දැනෙච්ච මිනිස්සු ආර්යවරු වෙනකම් බලාගෙන ඉන්නවලු 2022 එනවා 2025 එනවා 2030 එනවා කියලා එයා කැලෙන්ඩරේ දිහා බලාගෙන මල්පාව පූජා කර කර කැලෙන්ඩරේ වැඳ වැඳ ඉන්නවා ආර්යවරු එනවා ආර්යවරු ආර්යවරු වෙන්න තව අවුරුදු දෙකයි ආර්යවරු වෙන්න තව අවුරුද්දයි මාස 10යි දවස් 20යි කියලා පුදුම වැඩේ එයා කැලෙන්ඩරේට වැඳ වැඳ ආර්යවරු වෙනකම් බලන් ඉන්නවා Mini peti sahpe manusia udah pandar negitela, ya dana dari orang dah mohon membandela, mini ini kambalang sih di nawa. Karena ini manusia udah lakukan itu yang balang ini nawa, waladan dari mini ini nakam, meloke hamum monado balap perut kita mai pasu ini. Abai hari orang විතරක් මරණානුසතිය කරනකොටගෙන සියලු බලාපොරොත්තු වලින් නිදහස් වෙනවා අපේ බලාපොරොත්තු බිඳ දමන්න නිරෝධයට පත් කරන්න මාය සීනතුව වටන්න තින එකම කමටාන මරණානුසතියන් පුදුම අනුකම්පාවක් හිතෙනවා අනේ කොච්චර ලස්සනට සිවුරු පොරවලා මොනතරම් පිළිවෙලට ඉන්නවද මේ පොඩි හාමුදුරුව කියලා අපට හිතෙනවා බැඳීම ඇති කළත් මැරෙනවා බැඳීම නැති කළත් මැරෙනවා බැඳීම ඇති කරලා මැරිලා තව දෙනක ගින් මුටි කනවට වඩා හොඳ නැද්ද බැඳීම නැති කරලා මැරෙනක බැඳීම නැති කරලා මැරෙනවා කියලා මරණානුසතියෙන් ඒක දකින්නවා බලන්න මොනතරම් ලස්සන මරණානුසතියක් අපට ලැබිලාද කියලා හැම මොහොතෙම මගේ මරණයත් එක්ක මං ඒ නාම රූප දකින්නවා හොඳ ධර්මකාරණා දෙක තුනක් මට අවබෝධ වෙලා තියෙන්නේ. හැබැයි ඒක දේශනා කළා නම් මිනිස්සු සීනතෝ වැටෙන්නේ මුතු කුඩ අරගෙන කෑ ගාගෙන යනවා මිනිස්සු මා වඩම්මන්න බනට. මේ වගේ මාන්නය නඩත්තු කළත් මම මැරෙනවා. මෙවැනි ධර්ම මාන්නයක් නඩත්තු නොකළත් මැරෙනවා. මාන්නය නඩත්තු කළා මැරිලා සාසනේ බල්ලෙක් කියලා පන්සලක ඉපදෙනවට වඩා හොඳ නැද්ද? නියතමානි වෙලා මැරෙනක එනම් මම නියතමානි වෙලා මැරෙනවා. මරණානුසතියෙන් දකින්නවා ඒ ධර්ම අවබෝධය. ජීවිතේ ජීවත් වෙන හැම මොහොතෙම එයා මරණානුසතියෙන් ජීවත් වෙනවා මරණය සතිය කරගන්නවා හැම මොහොතෙම තමන් ගත කරන හැම මොහොතෙම මරණයෙන් දකිනවා ලස්සන ඇඳ ඇතිරිල්ලක් දිනවා හරි ලස්සනයි අලුතෙන් ආයුෂ්මත්ුන් කෙනෙක් පැවිදි වෙනවා හිතනවා දැන් මේ ලස්සන එක තියාගෙන අදර මැරුණොත් එත කවුද එත කවුර ගන්නවනේ ඒක කොහොමත් මැරෙනකොට නැති වෙනනේ ඒක පූජා කරනවා අනේ ආයස්මතු මේක ගියා ගන්න ඔබ වහන්සේ බෙමට මේක හෙලා ගන්න ඔබ වහන්සේ මේක සැතපෙන්න භාවනා කරන්න ඔබ වහන්සේට ඉතින් මේක තිබුණත් මැරෙනවා නැත්තම් ඒත් මැරෙනවා ඉතින් තිබිලා මැරිලා ඒක අයිමි වෙනවට වඩා නැති වෙලා මැරෙන්නේ හොඳයි නිත හදාගෙන මැරෙන්නේ ඒක හොඳයි මට බලන්න මරණානුසතියෙන් තමන් පරිභෝජනය කරන පරිස්කාර පවා දකින්නවා මරණානුසතියෙන් වාසය කරන තාපසයෙන් මම මැරෙන නිසා මම මිනිසුන් දෙක ගැටෙන්නේ නැහැ ගැටිලා මැරෙන්න ඕනේ නොගැටි මැරෙනවා තරහ කරගෙන හතුර බී කරගෙන මැරෙන්නේ නැහැ මිතුරු වෙලා මැරෙනවා කිසිම කෙනෙකුට නිඳා නොකර මැරෙනවා නිඳා කරලා මැරිලා ඒකත් ගෙවන්න එපා මං හිතුවක්කාර වෙලා මරණයට වඩා හොඳ නැද්ද නියතමානි වෙලා යටහත්පත් වෙලා මැරෙන එක නිතරම එයාගේ අඩුපාඩු වලදී එයා මරණානුසතිය ස්පර්ශ කරනවා මරණානුසතියෙන් තමන්ගේ චරිතය මානකම දකින්නවා මෙන්න මේ විදියට අපිට අපිව නියතමානි කරගන්න පුළුවන් නම් මරණානුසතියෙන් අපිව අපෙන් නිදහස් කරගන්න පුළුවන් නම් අපිතරම් ශ්‍රේෂ්ඨ උත්මයෝ නෑ මේ ලෝකේ. ඒ ශ්‍රේෂ්ඨත්වය කිසිම ශ්‍රේෂ්ඨත්වයක් නිදුල්පු නිසාලු ඒක මතුුනේ. එහෙනම් අපි නිතරම අවසර ගන්නවා කියලා කියන්නේම මගේ මාන්නයට උඩඟුවට අහංකාරකමට ඒ දාමරිකත්වයට හිතුවක්කාරකමට මම පාර දෙනවා මාරයා මං ඉදිරියේ ගුටි කනවා ස්වාමීනි අවතරයි මෙතන වැඩ ඉන්න අවතරද අනේ වැඩ ඉන්න
ආන්න දෙයක් නෑ මට ඉන්න පුළුවන් කවුරු තෙලවන්නේ නෑ නමුත් අවසරයක් ගන්න ඒ අවසරය තුලින් මගේ දින හිතුවක්කාරකම මැඩලෙනවා මම සංසාරේ නිවන් නොදැක්කේ කුමන කුමන හේතු නිසාද ඒ ඒ හේතු මානුදැනුවත්වම යටපත් වෙලා නිරෝධ වෙලා දුරු වෙලා යනවා මෙන්න මේ වචන දෙක නිසා මාව මම නිවනට දවස ගානේ පැයෙන් පැයට මම ලං කරනවා මේ විදියට අපේ ජීවිතවල හැම දෙයකම අවසර අරගෙන අනිත් අයගේ විමසන්න ඕනේ අනේ ආයතනතු මම මේ විදියට අවවාද කළා ඔබ වහන්සේ කිතරි දුන්නද දන්නේ නැහැ අනේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ මට හොඳක් නේ කළේ ආ එහෙමනම් හොඳයි ස්වාමීන් වහන්සේ බලන්න එයා අවවාදයක් දීලා හරියටම හරි කියලා හිතන්නේ ඒක උඩඟුකම උන්වහන්සේගේ මෝඩකම් වලට ඕකමදි දෙන්න තින්නේ කලට එකක් ඒත් මම වචන දෙකෙන් නැවතුවා ඉතින් මානෙක් නේ පවුනේ බලන්නක හිතුවක්කාරකම අර වරද කරපු මිනිසයාට වඩා අර අවවාද කරපු කෙනාලු දුස්සීලයා මදිලු එක දඬුවම් මදිලු බලන්නකොට එයා සම්පූර්ණ හතුරෙක්ට මේ ක්‍රියා කරන විදිහනේ ක්‍රියා කරලා තියෙන්නේ කෝ නියතමානිකම කෝ අනුකම්පාව කෝ සංඝ සහෝදරත්වය වරදෙන් නිදහස් කර ගැනීම වොමනාව නෙමෙයිලු තියන්නේ වරදට දඬුවම් කිරීම වොමනාවලු මීට වඩා පිරිච්ච ස්වභාවයක් ලෝකේ කොහෙද තියෙන්නේ අවවාදයක් දීලා බගෑපත් වෙලා යන ආයස්මතුන් ඒ වරද පෙන්නකොට වෙන මොනවාරි ඔබ වහන්සේට මගෙන් අකටයුත්තක් නෑ ස්වාමීනි ඔබ වහන්සේ මට යුතුකමක් කළේ මගේ දෙමව්පියෝ ළඟ හිටියත් මෙවැනි යුතුකම් කළන්නේ අනේ ස්වාමීනි එසේ නොසිතනසේක්වා එතකොටලු ඒ උත්තමයක් නිවැරදි වෙලා අවවාද දීපු කෙනා ශ්‍රේෂ්ඨ වෙලා එයා නිවැරදි වෙනකොට මම ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. එයා නිවැරදි වෙනකොට මම පිරියනවා නම් ඒ නිවැරදි වීම නොකර ඉන්න එක ඊට වඩා යාපන්. ඒක ඊට වඩා යාපන්. එහෙනම් යම් කිසි කෙනෙක් මම නිවැරදි කරනකොට ඒ උත්තමයා ඉදිරියේ තමන් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. එහෙම ඒ ආකාරයටලු ඒ නිවැරදි වීම සිදුවිය යුත්තේ. අපි අපේ චරිතය නිවැරදි කරන්න අපිව නිවැරදි කරන්න අපේ තියෙන අසත්පුරුෂකම් මැඩලන්න නිරෝධ කරන්න ක්‍රියා විරහිත කරන්න අපි අපේ වචන අපේ ඇසිරීම අපේ ඉරියව්ව අපේ පරිභෝජනය අපි භාවිතා කරන්න ඕනේ සියලු නාම රූප සංඥා සංස්කාර ධර්මයෝ අද මේ මොහොතේ ඉඳලාම අපි සියලුම දෙනාගේම කමඨාන වේවා අම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම මගේ සියලුම කෙලෙස් නිරෝධ කරත්තා ඒ නිරෝධ කරන පාරමී භූමිය මේ මොහොතේ ඉඳලා මාගේ ජීවිතයේ නිර්මාණය වේවා මේමනේ තියෙන්නුන උදේ නැගිට්ටාම අපේ ප්‍රාර්ථනා බනි සම්බෙන්නේ කොයි පැත්තේ පින්ඩපාත ගියොත් දන්නේ ඒක පුදුම පාරමී භූමියක් ඒක බේකරි පාරමීතාවක් ඒක බලන්නකෝ බේකරි පාරමී පුරන වික්ෂෝභුත් ඉඳලානේ අර පැත්තේ නම් රොටි හම්බෙන්නේ නැනම් ඒ පැත්තට බණ කවුරු ගියෝ රොටි ටික අරගෙන යනවනේ උකුස්සාගේ වවාගේ සේරම ටික අරන් යනවනේ ටෙක්මන්ඩ් කියලා රොටි එක ගන්නට නෑ බලන්න රොටි පාරමී පුරනටි ඒ වගේ අපේ පාරමී භූමිය නිරෝධ සමාපatti පාරමී භූමියක් වෙන්න ඕනේ එහෙම නැත්නම් බඩගෝස්තර පාරමී භූමියක් නොවෙන්න ඕනේ කණ්ඩ සූත්‍රයේ කන්න තමයිලු කල්පනාව උදෙත් කනවා දවල්ුත් කනවා අවසට ගිලම් පසර ජූස් එකක් අම්ම මේ උදේ පහඳර නැගිටලා අවස ජූස් එක ගැන කල්පනා කරනවා එයා කල්පනා කරන්නේම කණ්ඩ සූත්‍රයේ කන්නේ මොනවද කණ්ඩ හම්බෙන්නේ මොනවද මොන වගේ දෙයක් වුණත් කනවද මේ වගේ හම්බුනොත් කන්න හොඳයි බලන්නකො කන එක ඇරෙන්න වෙන මොකවත් නැහැ නේ ඔළුවේ එනම් අපේ පාරමී භූමිය නිරෝධ සමාපත්තිය උදෙසා විය යුතුයි හැම මොහොතෙම හැම තප්පරයක් ගානේ පින්ඩ පාති වුණත් අපි යන්න ඕනේ ජීවත් වෙන්න බඩගින්න නිවෙන්න මිසක් ආහාර වෙනුවෙන් ජීවත් වෙන්න පින්ඩ පාතයක් නෙමෙයි ජීවත් වීම සඳහා ආහාර ලබා ගැනීමේ පින්ඩ පාතයක් මම කරමි කවදාවත් කන්න එම නැත්නම් ආහාර වෙනුවෙන් ජීවත් වෙන එම පින්ඩ පාතය ජීවිතේ කවදාකවත් නොයමි බලන්න යගේ පාරමී භූමිය කොච්චර ලස්සනද කියලා මම මට සංවර වෙමි මම අනිත් අය උදෙසා සංවර වෙමි මම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සංවර වෙමි කොච්චර සංවරද බලන්න
සමහර අය ඉන්නවල එයාට සංවර නැහැ අනුන්ට සංවරයි. දන්නවනේ බණේ වරුණා මට පිළිකර පාක්ක රම්බෙනවා කියලා බොහොම සාන්ත දාන්තවල ඉන්නේ. වටහතේ මුණ වාගෙන පිළිකර ලැබුණාට පස්සේ වටහතුත් නැල්ලු සිවුරත් අරින්න කරේ නැල්ලු. එතකොටලු මිනිස්සු දන්නේ අනේ මේ අන්තිම අවස්ථාවේ ආදායම වෙන්නේ මේ රඟපාලා තියෙන්නේ. සංවරයේ සිල්වත් භාවය මා උදෙසා විය යුතුයි, අනුන් උදෙසා විය යුතුයි, සාසනය වෙනුවෙන් විය යුතුයි. එතකොටලු මම නිවෙන්නේ. මෙන්න මේ විදියට අපේ රාත්මෝදි අපේ නිරෝධ සමාපත්තිය වෙනුවෙන් අපේ දුර්වලකම් අඩුපාඩු අනන්තයි අප්‍රමාණයි. ඒ හැම එකක්ම නිවැරදි කරගත යුතුයි. අපේ චරිතය දිහා බලනකොට අපි ඉන්නවා මැරෙන බව අපට කිසිම අබමල් රේනකවත් කිසිම තැනක සටහනක් නැහැ. ජීවිත කතාව පෙරලා බලනකොට ඒකේ තියෙන ඔක්කොම සරදියල්ගේ කතා, දසමෝදයන්ගේ කතා. බලනකොට දසමායෝදියෝම ඉන්නවලු. මරණය මට හම්බ වෙනවා ඒකාන්ත වශයෙන් මැරෙනවා කියලා කිසිම තැනක සටහනක් නැල්ලු. අද අපි සටහන් කරමු අපේ පාරමී භූමිය අමතනම ලියලා තියමු. මගේ භවයේ පුරා හැම මොහොතක් ගානේ හැම පිටුවක් ගානේ මම ලියනවා මේවා දැක්කත් මැරෙනවා. නොදැක්කත් මැරෙනවා. දැකලා බැඳිලා ඇලිලා මැරෙනවට වඩා නොදක ඇස් දෙක වාගෙන පරියන්කින් ඉඳලා මැරෙනවා ඒක මට යහපත්. ලිව්වා දිට්ටියට මම මැරෙනවා කියලා. උදේ ඉඳලා රෑ වෙනකම් කෑ ගගා හිටියත් මැරෙනවා. ඉතින් කට පියාගෙන සංවර වෙටියත් මැරෙනවා. කෑ ගාලා අනිත් මිනිස්සු අවිවේක කරලා මැරෙනවට වඩා හොඳ නැද්ද? කට පියාගෙන ඉඳලා මැරෙන එක. කට පියාගෙන ඉඳලා මැරෙනවා. බලන්න සම්මා වාචාවටත් ලිව්වා. ඒකාන්ත වශයෙන්ම මැරෙනවා කියන එක. මරණය ඒකාන්තයි. මේ විදිහට තමන්ගේ ජීවිතයේ හැම ඉරියව්වක්ම හැම චරිතයක්ම ජීවිතයේ හැම පිටුවක්ම එයාගේ මරණානුසතිය සටහන් කරගෙන ගියාම ඒක තමයි අවසාන මරණය. නැවත කවදාකවත් ඉපදෙන්නේ ඒ මරණය සම්මුඛ වෙන පිණිස. එනම් මේ විදිහට අපගේ භික්ෂු ජීවිතය තුළ තපස් ජීවිතය තුළ හැම දෙයකම අවසර අරගෙන නියතමානි වෙලා යථාත්වාද වෙලා කීකරු වෙලා අවංක වෙලා සත්‍යවාදී වෙලා සියලු අසත්පුරුෂ ගුණධර්ම ඒවා නිරෝධ කරගනිමු. අපි තුල පවතින සියලුම දුස්සීලකම් ඒවා නිවැරදි කරගනිමු. අසංවරකම් ඒවා නිවැරදි කරගනිමු. මරණානුසතියෙන් අපේ පාරමිතාව අලංකාර කරමු. සියලු බැඳීම් වලින් නිදහසෙමු. මේ අනුශාසනාව මේ තුළින් අපගේ පාරමී භූමිය වෙනුවෙන් අපි ලබා ගත්තා වූ අවබෝධය මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පෑම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.